දෙදහස් විසිතුන අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇති වුණේ කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමත් සමගයි. දශක 5කට වැඩි විශ්වාසය සහ වගකීම සමග ශ්‍රී ලංකාවට කාගෝ එවන්න හොඳම තැන ට්‍රයිකෝ. එම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍ය වෙත නිකුත් වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම පියවර ගත් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළ අතර ඒ අනුව සිදුවීම සම්බන්ධයෙන් අම්පර ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වාගෙන යන රජයේ පාසලක දමින්ද ලක්මාල් නැමැති ගුරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුවා. එම ගුරුවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී ඔහුගේ අත්අකුරින් ලියන ලද කෘෂි විද්‍යාව ප්‍රශ්නපත්‍රයේ දෙවැනි කොටස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සොයාගත්තා. එමෙන්ම කෘෂි විද්‍යාව ප්‍රශ්නපත්‍රයේ පළමු කොටසේ බහුවර්ණ ප්‍රශ්න සහිත ඡායාරූපයක්ද ඔහුගේ ජංගම දුරකථනයේ තිබී විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම බහුවර්ණ ප්‍රශ්නපත්‍රය ඔහු විසින් වෙනත් පාර්ශ්ව වෙත යොමු කළ බවට මේ වන විට තහවුරු වී නොමැති අතර ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් ක්‍රියාත්මකයි. අත්අඩංගුවට ගුරුවරයා වෙත මෙම ප්‍රශ්නපත්‍ර ලැබුණු ආකාරය සම්බන්ධයෙන් අනාවරණ කර ගැනීම සඳහා එම නිලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සැකකාර ගුරුවරයා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මාස 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා. එසේම සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.ආර්. හසන්තී මහත්මිය අම්පාර මූලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව තවත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාගෙන් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සඳහන් කළේ කෘෂි විද්‍යාව ප්‍රශ්නපත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් මේ දක්වාත් තමන් වෙත කරුණු වාර්තා වී නොමැති බවයි. කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්නපත්‍රය පිටවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවද ඔහු සඳහන් කළා.